සෑම මිනිස්සෙකුගේම දියුණුව රඳා පවතින්නේ ඒ ඇත්තන්ගේ බුද්ධි මට්ටම අනුවයි. බුදුරජාණන් වහන්සේ එක තැනකදී සිත උපමා කරන වඳුරෙකුට. වඳුරාගේ හැසිරීම කුමක්ද කියලා දන්නවනේ? ඒක විදියකට නැහැ. සිත දියුණු කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන තැනත්තා සිල්වත්, ගුණවත්, නැනවත්. ලෝකයට අවශ්‍ය, ලෝකයට වටින්නේ එවැනි අයයි. ඔබට ඵල ප්‍රයෝජන ගත හැකි උතුම් අදහස් කිහිපයක් මම අද කියන්න. කරුණ අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයෙන් යුතුව ජීවත් වන්න. යහපත් දේ කිරීමට කම්මැලි නොවන්න. ඔබගේ සිතට පහළ වෙන පාපකාරී හා නපුරු සිතුවිලි වලින් සිත ආරක්ෂා කරගන්න. තමන්ට අහිතකර අයහපත් දේ කරන්න පහසුයි. ඒත් තමාට හිතවත් යහපත් දේ කරන්න අමාරුයි. සෑම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. කවදා හරි ඒව ප්‍රයෝජනවත් වෙනවා. නුවණ තරම් වෙනත් වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. හැඳීමෙන් පළක් නැහැ. ධර්මය නම් සත්ත්ව කරුණාව. යහපත් වචනත් යහපත් ආශ්‍රයත් ඒකාන්තයෙන්ම ඔබගේ දියුණුවට හේතු වන කරුණුයි. ආදර නොමැතන සාමයක් නැහැ. පිරිසිදු ආදරය සදාතන සම්බන්ධතාවයේ පදනමයි. ඔබගේ සිතුවිලි පිරිසිදු නම් ප්‍රකාශයේද පහසුයි. එමෙන්ම සිතන දේ ක්‍රියාවට නන්වන්න. චාම්භවේ ශ්‍රේෂ්ඨ සුන්දරත්වයක් තිබෙනවා. එය බෙහෙවින් සමීප වන්නේ සිත සමගයි. ඔබේ දැක්ම උසස් සත්‍යයකින් තිබේ නම් නිරන්තරයෙන්ම ඔබගේ නිකට ඔසවාගෙන සිටී. ඔබ කිසිවෙකුට එරෙහිව තරඟ කරන්නේ යන හැඟීමට වඩා සියල්ලටම උපකාර වන්නේ යන හැඟීම ඇති කරගන්න. දැනුම නම් ධනයයි. ඔබ තුලේම ධනය කෙතරම් තිබේදයි බලන්න. ජීවිතය යනු කාලයයි. කාලය අපතේ යවනවාය යන්නේ අර්ථය ජීවිතය අපතේ යැවීමයි. ඔබගේ රුව කැඩපතකින් දැකිය හැකිය. එහෙත් ඔබගේ චරිතය කැඩපතකින් දැකිය නොහැක. ඔබ ජීවත් වන්නේ අතීතයේ නම් වර්තමානයේ සිට අනාගතය දකින්නේ කෙසේද? සිතන්න. ඔබ නිදාගත් බව ඔබට දැනෙන්නේ අවද වීමෙන් අනතුරුවයි. ඇඳක් මිලදී ගන්න පුළුවන්. ඒත් නිින්ද මිලදී ගන්න පුළුවන්ද? පොතක් මිලදී ගන්න පුළුවන්. ඒත් ප්‍රඥාව මිලදී ගත හැකිද? බැහැ. ඉතාමත් පහසු දෙයක් වුවත් ජය ගන්න කම්මැලියාට බැහැ. මතක තබා ගන්න වැඩිහිටියන්ගේ හැසිරීම දරුවන්ට අධ්‍යාපනයක් බව. ඔබට හිමි විය යුතු යමක් නිසි අවස්ථාවේදී නොලදහොත් ඇස් දෙක කඳුලින් පුරව ගන්න එපා. දැක්ම පැහැදිලිව තබා නොගතහොත් ඊළඟ අවස්ථාවේදී එය ගිලිහෙනවා. ඔබගේ සියලුම ගණ්ඩනුවලදී ඔබ අවංක නම් කිසි දිනක ඔබට බය ගැන දැනගැනීමට ලැබෙන්නේ නැහැ. යහපත් ජීවිතයක සාර්ථකත්වයට ඉතාමත් උචිත ගුණාංගය මනුස්සකම. භාෂාව රචනා කිරීමේදී කොමාව හා නැවතීමේ ලකුණු යෙදීමට නොදන්නා මිනිසා තමන්ගේ ඍණාත්මක සිතුවිලි වලට නැවතීමේ ලකුණු යොදවන්නට දන්නේ නැහැ. අර්ථයක් නැති සිතුවිලි, හැඟීම් හා ක්‍රියාවන් සඳහාද නැවතීමේ ලකුණු යෙදීම යහපත් වෙනවා. ඔබ තුල බය ඇතනම් එය ඔබට මෙන්ම අන්‍යයන්ටද අහිත කරයි. තම ජීවිතයේ අභිමානය වර්ධනය නොකරගත් පුද්ගලයාට ජීවත් වීමට සිදුවන්නේ වෙනත් අයෙකුගේ දෙපතුල යටයි. අන්ධකාරයට බය තැනැත්තා එයින් බේරීමට ඇස්සසා ගැනීම අනුවණකම. අවංක මිනිසා ආගන්තුකයාගේ දැස්සට බය නැහැ. තමා වෙනුවෙන් නැගී සිටි හැක්කේ තමා තේරුම් ගත් තැනැත්තාට පමණයි. සිත් තුළ ඇති ටොන් ගණන් බර දුක ශෝකය නැති කිරීමට උත්සාහය නැමැති එක අවුන්සේකට පුළුවන් කියලා ඔබ දන්නවද? අලස මිනිසා සෑම විටම ජීවත් වන්නේ අලසකම සමගයි. කරදරකාරී වාතාවරණයට පත් වූහොත් හැසිරිය යුතු හොඳම ක්‍රමය ශක්ති සම්පන්නව නැගී සිටීමයි. ජීවිතයේ ඇති දැවන්තම් ප්‍රශ්නේ මරණයයි. එයට එකම පිළිතුර ජීවිතයයි. දුර්වල සිතෙහි බලගත සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඔබ විසින් ඔබව පාලනය කර ගැනීමෙන් ඔබ තුළ අසීමිත පාලනයක් නිතරම ඇති වෙනවා. ජීවිත ගමනේදී හඬන්න එපා. ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. වසනයකදී ඔබගේ මුව සිනහවකින් සැරසී තිබෙන්නේ ඔබගේ ස්ථීරසාර මනසේ ප්‍රතිඵලයක් වශයෙන්.